දැන් මේ තුවාල තියෙන තැන් එකක් නෙමෙයි මන්ද තුවාල හතරක් නැත්තම් පහක් තියෙනවා වෙලා තියෙන හානිය වෙලා තියෙන තැන එච්චර සෞඛ්‍ය සම්පන්න නැහැ හෘදේ වස්තුව තියෙන තැන වම් පැත්තේ පපුවේ කෙලින්ම අනිත් පැත්තේ තමයි මේ වෙඩි තුවා වෙඩි උණ්ඩ වැදිලා තියෙන්නේ දැන් වල්ලාලිය කුරුණත් ඔහම කරනවා උම්ම තියලා තියෙන්නේ මොනාරද සත්තු රකින්න ඕන් රකින්න සත්තු පිල්ල කිව්වා මහත්තයා ඇයි එහෙම කරේ ගිහිල්ලා බලන්නට සතා ගිලිය යනවා කියලා ඊට පස්සේ මුහානමගෙන් මොකද්ද යන්නේ කියලා හරිද දැන් කේන් තියන්නේ නැද්ද අපිට ඕන වැඩිදි වැඩක් කරනවා වැඩි තියලා නේ මේ වනජීවී දංගල් පෙනිල්ල නැහැ අර කරේ තියෙනවා මහියංගනය රජමහා විහාරයේ පෙරහැර මංගල්‍යයට සහභාගී වීම සඳහා ගොස් සිටි මහරකම සීතානම් ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා හතලිස් හත්වරුදි සීතා ඇතින්නට වෙඩි තැබීම සිදු කර ඇත්තේ පෙරහැරට සහභාගී වීමෙන් අනතුරුව විහාර භූමියේ දම්වැල් තමා බැඳ දමා සිටියේදී වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූර්යබණ්ඩාර මහතා සඳහන් කළේ වනජීවී නිලධාරියෙකු විසින් ඇතින්නට වෙඩි තබා ඇති බවට තොරතුරු වාර්තා වන බවයි. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළා. වනාලියෙකු ලෙස වරදපා වටහාගෙන මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට සැක කරන බවද වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් බරයා ප්‍රකාශ කළා. දැන් මේ තුවාල තියෙන තැන් එකක් නෙමෙයි මන්ද තුවාල හතරක් නැත්තම් පහක් තියෙනවා වම් පැත්තේ අලියාගේ පපුවේ හරියටම හෘදේ වස්තුව තියෙන තැන උඩින් දැන් මේවා එච්චර ඒ තුවා වෙඩි තියලා තියෙන තැන එච්චර හොඳ නැහැ ඇඟේ වෙන තැනක වෙඩි ඇත්තෙත් වෙඩි තුවාල ඇත්තෙත් නැහැ ඉතින් අලියා කෑම කනවා කෑම කෑවට ඒ අතට බර දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි දන්නවා අලින්ගේ තුවාලවල ප්‍රමාණය පස්සේ තමයි අපිට ගොඩක් වෙලාවට අලියාගෙන් දැනගන්න පුළුවන් සමහරට දවස් දෙකක් ගිහිල්ලා වුණත් ඒක වෙන්න පුළුවන් කොහොම වුණත් පෙරදෙනි විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාවේ ව්‍යාධි වේදය පිළිබඳ ඒ කියන්නේ පැතොලොජි පිළිබඳ මහාචාර්යවරයා මෙතෙන්ද කිට්ටු එන ගමන් ඉන්නේ එයා ඇවිල්ලා නිර්ණය කරයි මොන වගේ තුවක්කුවක්ද කොයි වගේ හානියක්ද වෙලා තියෙන්නේ කියලා නමුත් වෛද්‍ය විද්‍යානුකූලව මට පේනවා වේදනාවක් තියෙනවා ඇවිද ගන්න බෑ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි මේ ඒ වෙලාවේ හිටපු වෛද්‍යවරයාටත් මම කතා කරා ඒ වෙලාවේ කියන්නේ මේ සිද්ධිය වෙලා පැයක් විතර යනකොට වනජීවි දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයෙක් ඇවිල්ලා තිනවා ඒවත් ඒ බේතුත් මම කල්පනාවේ තියාගෙන අවශ්‍ය ඖෂධ ගේන්න දැන් අපි නගරයට යවලා තිනවා ෆාමසියකට ගෙනාවන් පස්සේ මම උත්සාහ කරනවා අවශ්‍ය බෙහෙත් වර්ග දීලා අලියාගේ වේදනාව අඩු කළා සහනය ලබා දෙන්න අලියට වෙයි කියලා හිතෙන හානියෙන් නමුත් වෙලා තියෙන හානිය වෙලා තියෙන තැන එච්චර සෞඛ්‍ය සම්පන්න නැහැ හෘදේ වස්තුව තියෙන තැන වම් පැත්තේ පපුවේ කෙලින්ම අනිත් පැත්තේ තමයි මේ වෙඩි තුවා වෙඩි උණ්ඩ වැදිලා තියෙන්නේ සීතා කියන්නේ ඇතින්න ගෙනල්ලා මෙතන මේ නිදහසේ මේ අත්කෝවන් එක තියලා තියෙන වෙලාවක මේ වනජීවී නිලධාරීන් කිසිම ඇල්ලක් බයිල්ලක් නැතුව කාගෙන්වත් තොරතුරු විමසන් නැතුව එතෙන්ට ඇවිල්ලා මේ මේ ඇතින්නට රබර් පතරම් වලින් වෙඩි තියලා තියෙනවා ඒ අවස්ථාවේ ඒ හරි හිටපු ජනතාව කෑ ගහලා තියෙනවා මේ මේ වනාලියෙක් නෙවෙයි ඊළවෙච්ච ඊළැතින්නක් ඊළැතින්න කියන එතකොට එතන හිටපු වනජීවී නිලධාරීන් ඒ පිරිසට කුණුහරුපෙන් බැනලා තුරුගුවන්ටත් කුණුහරුපෙන් බැනලා තියෙනවා මේ වෙඩි තියලා අපිටත් යන්න හදලා තියෙනවා යන්න අවස්ථාවේදී ඒ ප්‍රදේශයේ හදිහිටපු ජනතාවත් අනිත් මේ මේ ලිබාස්ලත් එකතු වෙලා එයාව රදවගෙන අපිට දැනුම් දුන්නා මයංගනේ පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇවිල්ලා මේ පිළිබඳව විමර්ශනයක් කළා මේ වෙනකොට මේ වනජීවී නිලධාරීන් මේ මයංගනේ පොලිසියට එක්කන් ගියා ඒ වගේම අපි දැනුම් දුන්නා පශු වෛද්‍ය මේ ප්‍රදේශපාල ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරීට එතුමා මේ වෙලාවේ වෙහෙස නොගලා ඇවිල්ලා මේ අවස්ථාවේදී මේ සීතා කියන ඇතින්නට ප්‍රතිකාර කරන මේ ඇතින්න කිසිම කලබලයක් කෙරුවෙත් නැහැ ඒ වෙලාවේ ගසකට හේතු වෙලා නිදාගන්න හැදුවා විතරයි පෙරහැර අවසානයේ මේ මහන්සි වෙ සිටීම නිසා
අපි පෙරහැරින් පස්සේ මේ අලියතුන් ගාල් කළා මේ ගස් වලට මේ මැදලා තියෙනවා මේ විවේක ගන්න. ඉතින් වනජීවී රිලාටික රාජකාරිය තියෙන්නේ වස්කම ප්‍රදේශයෙන් ගඟ ඊට ඉතාම පහලින් තියෙන්නේ ගඟෙන් මේ එන වලලින් එනවත් නැද්ද කියන එක බලන එක තියෙන්නේ. එහෙම නැතුව ගඟෙන් මේ 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 ප්‍රදේශයන් මේ උඩ පූජා භූමි පාරේවත් ඉන්න අලියත්තු ගැන නෙවෙයි ඒගොල්ලන්ට බලන්න තියෙන්නේ. අතලා වලලියෙකුට උනත් ඔහම කරනවා. උම තියලා තියෙන මොනාරද සත්තු රකින්න. ඕන් රකින්න සත්තු. තාලා නෙමෙයි මහත්තයෝ අපි මෙතන ගෙනල්ලා ගැට ගැහුවා. එතකොට උතන කට්ටිය බුදිය ගණත් හිටියා හිට ගණත් හිටියා ඉතින් හරිද? ඒ ඉඳන ඉවරන මං ගැට ගහලි වල අපි ගියා සංඝාවාසයට යන්න එපා කන්න. කන්න ගියා මෙතන කට්ටිය බලාගෙන ඉඳි සතෙක් ඉන්නකොට කොහොම බලාගෙන ඉන්න ඕනේ. ඒ මිනිස්සු කියලා තියෙනවා මේ පෙරහැර ගියපු සතා බැඳලා ඉන්නේ කියලා. ගැට ගහලා ඉන්නේ කියලා. ඒ තියෙද්දී තමයි කාල කන්නේ ওই වැඩේ කරලා තියෙන්නේ. පෙරහැර ඉවර වෙලා පැය භාගයක් ගන්න නැහැ මහත්තයෝ. ඉතින් කියන්නේ මේ ඩ්‍රයිවර් අපේ ඩ්‍රයිවර් මහත්තයා මට කෝල් එකක් දුන්නේ. ඊට පස්සේ තමයි මම ඇවිල්ලිවෙලා ළඟට ඇවිල්ලා බලන්න ඕනේ යන සතාගේ. වාහන කොයි තරම් දුකද මම අහන්නේ. මම ගිහිල්ලා කිව්වා මේ මිනිස්සුන්ට වාහනේ ඇතුළේ ඉඳගෙන ඉන්නෝ. මම ගිහිල්ලා කිව්වා මහත්තයෝ ඇයි එහෙම කරේ? ගිහිල්ලා බලන්න ඕනේ සතාගේ ලිය යනවා කියලා. ඊට පස්සේ මම වාහන වගේ ගෝකද්ද කියන්නේ කියලා. හරිද? උදේ කේන් කියන්නේ නැත්ද අපිට ඕන. වැරදි වැරද්ද කරලා. ඔව්. මොන බැලුවද වාහනේ බැස්සේ නැහැ. ඉදි තියලනේ මේ මේ වනජීවීගේ. වල්ලලියෙක් කියලා. මහියංගනේ පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බවයි. මේ අතර ශ්‍රී දළදා මාලිකාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද වෙඩිවැදුණු සීතායතින්නගේ සුවදුක් විමසා බැලීම සඳහා අද පැමිණ සිටියා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. News First ජනතාව සමඟ.